ගියන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම වෙනුරිගින්න ලියමලි අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. උත්සව සමයේ හිඟයකින් තොරව බාණ්ඩ ලබාදන ලෙස ජනපතිකෙන් උපදෙස්. රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රීදුරේ අභියෝගයට ලක්කරමින් අධිකරණයට පෙත්සමක්. ජනපති ඝාතන කුමන්ත්‍රණය වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටි රහස් පොලිසියට නොතිසි. එළඹෙන උත්සව සමයේ වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා දැනුම් දී ඇත්තේ මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලකට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසයි. උත්සව සමයේ ජීවන වියදම පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද පසරුවේ පැවැත්ුණා. ඊට එක්ව සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතින් අමාත්‍යංශ ලේකම්වරුන් මුදල් හා වෙළඳ අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පාර්ශවයි. මේ කාලය තුළ පාරිභෝගික ජනතාවගේ අවශ්‍ය පහසුකම් ආහාර ද්‍රව්‍යවල කිසිදු අඩුවක් නොමැතිව පවත්වාගෙන යෑම, ඒ වගේම දැන් වෙලාවට ව්‍යාපාරික අංශ වලින් නියමිත මිල සීමාවන් ඉක්මවා අසාධාරණ විදිහට මිල නියම කිරීම වගේ කරුණු තියෙනවා. රාජ්‍යාංශයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධව තමයි සෑම විටම ආහාර සහ අත්‍යවශ්‍ය සේවාවන්දී වඩාත් සාර්ථක කාර්යයක් ඉෂ්ට කරන්නේ. ඒ නිසා පවතින තත්ත්වය තුළ රජයේ කටයුතු වගේම රටේ මහජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේ අපි ව්‍යාපාරික අංශ වලින් වැඩි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. නත්තල් උදාවත් සමග පැවතෙන වෙළඳපළ තත්ත්වයන් භාණ්ඩ ආහාරීයයක් නොමැති වීමත් ඒ වගේම මිල සාධාරණ වීමත් මේ කියන කරුණු පිළිබඳව. එහිදී ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ වෙළඳපළ මිල දර්ශකයේ පිළිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. එළඹෙන උත්සව සමයේ සතු සහරහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද අවධානය යොමු වුණා. එහිදී සකච්ඡාවට ලක් වූයේ වෙළඳපොළ තුළ තෙල් මිල අඩුවීමේ ප්‍රතිලාභය වක්‍රාකාරව පාරිභෝගිකයාට ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳවයි. මේ අතර මඩකලපුව වවුනිති වූ පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියේදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතාගේ බිරිඳ පුතණුවන් ඇතුළු පවුලේ සමාජිකින් ජනාධිපතිතුමා මුණගැසුණා. එහිදී පිරිස සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා එම පොලිස් නිලධාරීන්ගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව පළ කළා. අවුරුදු 4 වයසැති කුඩා පුතුණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහාය දැක්වීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා එහිදී පැවසුවා. මීට අමතරව ජනාධිපතිතුමා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතාගේ බිරිඳ වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගල්ල නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම ශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබා දීමටද පියවර ගත්තා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා. රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීදුරය අභියෝගයට ලක් කරමින් පෙත්සම ගොනු කළේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ෂර්මිලා ගෝනවල යන අයයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සමාගමක් වන ලේක් හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිෂර්ස් සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව පෙත්සම් කාර්ය පවසනවා. එම ආයතනය පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කීපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවටයි පෙත්සම් කාර්ය චෝදනා කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(e) ව්‍යවස්ථාව අනුව රජය සමග ව්‍යාපාරික ගිවිසුම්වලට එළඹීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වළක්වා ඇති බව පෙත්සම් කාර්ය පවසනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළකාලමින් ක්වෝ වොරොන්ටෝ රීඩ් නියෝගයක් සහ ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ අතුරු ආඥාවක් නිකුත් කරන ලෙසයි ඇය එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කීපයක් මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අභියෝගයට ලක් කරමින් කෝවරෙන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අපි නඩුවක් ගොනු කරා. මේ වගේම නඩුවක් රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාට විරුද්ධව ගොනු කරලා ඒ අවස්ථාවේ රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණා. අපි උසාවියට කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා කිසිම තැනක සඳහනක් නොකර රටේ ප්‍රසිද්ධ ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දරමින් කොටස් හොබවමින් රජයේ ප්‍රසිද්ධ ආයතනත් සමග ගිවිසුම් ගත වෙලා ඒ හරහා මූල්‍යමය වාසි ලබාගෙන තියෙනවා. එම නිසා එතුමාගේ මන්ත්‍රී ධුරය අපි අභියෝගයට ලක් කරනවා. අපිට මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ පිළිබඳ සියලු විස්තර අනාවරණය කරන්න. මේ අතර මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාද අදහස් දැක්වුවා. මේකෙන් කියවෙන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු මන්ත්‍රී ධුරය දරන කාල සීමාවේදී ඔහු කොටස්කරුවෙකු වන සමාගමක් රජයේ ලංකා බැංකුව මහජන බැංකුව එක ව්‍යාපාරික ගිවිසුම් වලට ඇවිල්ලා ඒ ව්‍යාපාරික කටයුතු කිරීම කියන කාරණය මත ඉඳගෙන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්නට සුදුසු නොවන පුද්ගලයෙක් බවට පත්වෙනවා කියන තර්කය 1999 වසරේ මේ වගේම රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්න කාලයේදී මේ විදිහටම අභියාචනාධිකරණයේ වෙත කෝවරොන්ටෝවක් ඉල්ලලා ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරපු පෙස්සමක හින්දා ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙනවා. වත්මන් පරිපාලනයේ හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය මාස 10ක කාල සීමාව තුළ රුපියල් මිලියන 146ක අලාභයක් ලබා ඇති බව එම සමාගමේ මූල්‍ය ප්‍රධානී මුදිත තමානගම මහතා කොළඹ විශේෂ මහාධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ විශේෂ මහාධිකරණයේදී අද විභාගයට ගෙනුණා. එහිදී සාක්ෂි ලබා දෙමින් මුදිත තමානගම මහතා ප්‍රකාශ කළේ ගාමිණී සෙනරත් මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010-2014 වසර දක්වා කාලය තුළ එම සමාගම රුපියල් බිලියන 18ක ලාභයක් වාර්තා කර ඇති බවයි. එහෙත් වර්තමානයේ ලිට්‍රෝ ගෑස් සමාගම පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළා. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනෙනවා. ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි සාක්ෂිකරු මෙම ප්‍රකාශය සිදු කළේ. 2014 වසරේ සිට 2015 දක්වා කාල සීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභය රුපියල් බිලියන 10ක් දක්වා අඩු වී ඇති බව සාක්ෂිකරු අධිකරණයේදී පිළිගත්තා. රුපියල් බිලියන 4ක් වටිනා ගෑස් සිලින්ඩර මිලදීගෙන ඒවා ගබඩා කර තිබීම අකාර්යක්ෂම පාලනයක් බව පිළිගත් සාක්ෂිකරු ඉකුත් කාලයේ දේශපාලන වේදිකාවල ගෑස් සිලින්ඩර බෙදා දීම සිදු වූ බවද පිළිගත්තා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පූජ්‍ය දඹර අමිල හිමියන්ට මසකට රුපියල් 95,000 බැගින් මුදලක් ලබා දීම හා තවත් පුද්ගලයින්ට මුදල් ලබා දීම පිළිබඳ හෙළි වූයේ මෙම නඩුව පසුගියදා විභාග වූ අවස්ථාවකදී. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එවකට මුදල් අමාත්‍ය ධුරය දැරූ රවි කරුණානායක මහතාද වගකිව යුතු බව සත්‍ය ගවේෂකයේ සංවිධානයේ පවසනවා. ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් බහර දුන්නා. අපිට දැනගන්න ලැබුණා විශේෂ මහාධිකරණයේදී පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු කණ්ඩායමකට ලිට්‍රෝ සමාගමෙන් රුපියල් ලක්ෂ ගණන් වලින් මුදල් ප්‍රමාණයක් මාසිකව ගෙවලා තියෙනවා. ඉතින් මෙය ගෙවීමට අදාළ ගිණුම සම්බන්ධව විශේෂ මහාධිකරණයේදී සාක්ෂි දුන් පුද්ගලයා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ ගිණුම රහස් ගිණුමක් කියලා. මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනයක රහස් ගිණුම් තියෙන්න බෑ. මේ රහස් ගිණුමෙන් තමයි මේ පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු අයට මුදල් ගෙවලා තියෙන්නේ. ඉතින් මේකට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයා තමයි එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයෙන් තමයි එය පෙනී හිටියේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී සාකච්ඡා පැවැත්තුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පසුරුවේ එම සාකච්ඡා පැවැතුණේ කන්නු රැසක් සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා පැවති අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් බාධා වෙලා තියෙන මේ නඩු තීන්දුවේ ප්‍රමාදය නඩු තීන්දුව ලැබුණ හැටි අපි ඉස්සරහට මොකද කරන්න කියන එක පිළිබඳව ආණ්ඩුව ඉස්සරහට රයන්නේ කොහොමද කියන එක පිළිබඳව සහ විසුරුවා හැරීම අනුමත කරොත් අපි ඡන්දයක් කරන්නේ කොහොමද කියන එකත් ඒ වගේම ඉදිරියට භාරකාර ආණ්ඩුව හැටියට අපේ විය යුතු යුතුකම් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරේ.
යෝජිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමනාකාරයේ තීන්දුවක් ලැබුණත් ඒ තීන්දුවට ගරු කරමින් කටයුතු කරන්නටත් ඒ අනුව ඉදිරි දේශපාලන ක්‍රියාවලිය මෙහෙමමින් ළඟළඟ වෙන මැතිවරණ මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග අද ආණ්ඩු පක්ෂය හැටියට අපි සාකච්ඡා කරලා ඒ තීන්දුව තීරණ ගත්තා. අපි සාමාන්‍ය විදිහේ රැස්වීමක් තිබ්බා හෙට පාර්ලිමේන්තුව සාමාන්‍ය මේ පාර්ලිමේන්තුව අනීතික පාර්ලිමේන්තුවක්. ඒ පාර්ලිමේන්තුවේ සම්බන්ධ වීම අනීතිකත්වයේ තියෙන තාක්කල් අපි සහභාගී වෙන්නේ නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා. පාර්ලිමේන්තුව ජනතා අපේක්ෂා නොසලකා ක්‍රියා කිරීමේදී පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලය ජනාධිපතිතුමා සතු බව නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති විද්වත් වෘත්තිකින්ගේ සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළි කරන්නේ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ව්‍යවස්ථා බලය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව ජනතාවගේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැතුව වෙනත් දිශාවකට ජනතාවගේ අපේක්ෂාවන් නැගින යනවා නම් එය විසිරුවා හරින්න අවුරුදු 4 මාරක් ජනතාවට බලාගෙන ඉන්න කිව්වොත් ඒක සාධාරණයිද? ඒක කිසිසේත්ම සාධාරණ නැහැ. ජනතාවගේ ඍජු බලය කෙලින්ම ලබා දීලා තිබෙන ජනාධිපතිවරයාට බලය දීලා තිබෙනවා. යම් හේකින් පාර්ලිමේන්තුව ජනතා අපේක්ෂාවන්ට පිටින් කටයුතු කරනවා නම් ජනතාව වෙනුවෙන් කිසිදු නීතියක් හෝ පනතක් සම්මත කරගන්න බැරි තත්වයකට බෙලහීන වෙලා තිබෙනවා නම් විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දීලා තිබෙනවා. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන්න ලබා දීලා තියෙන බලයක්. 19 වන විවස්ථා සංශෝධනයේ දැඩි ලෙස ගැටලු සහගත වෙමින් ඒ අහෝසි කළ යුතු බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසනවා. ජාතික සංවිධාන එකමුතුව කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. රිය අද්මිරාල් සරත් වීරසේකර මහතාද මෙහිදී අදහස් දැක්වා. 19 වැනි සංශෝධනයෙන් මුල් කරගෙන තමයි අද මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. මේක විරස්තාවක් නෙවෙයි, ට්‍රම්ප්ගේ වචනයෙන් කියනවා නම් අසුසුලක් බවට පත් කරලා තියෙනවා. එක තැනකින් කියන දේ නෙවෙයි, අනිත් තැනකින් තියෙන මේ විවස්ථාව සම්පූර්ණයෙන් අහෝස කර යුතුයි. මේ රට ගැන අදීමක් තියෙන පන්තිවරු හිටියා නම් ඔවුන්ට වැටෙන්න ඕන මේක ගැනල්ලා තියෙන වෙන කිසි දෙයකට නෙවෙයි. මේ රට අස්ථාවර කරන්න, බෙදාවෙන් කරන්න විජාතිකයන්ගේ බලපෑම ජනාධිපතිගේ අත්තට කපලා රනිල් වික්‍රමසිංහ ඔහුගේ ජනතයට බලය දීලා මේ රටේට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න තමයි මේ අර අඳින්න කියන එක වැටහෙන්න තිබුණා. ඒ ප්‍රඥාව නැතුව දැන් ඉතින් කියනවා මේකෙන් තමයි කියලා ඔක්කොම මේ වුණේ කියලා. මේ රට ෆෙඩරල් කරන්න ඔන්න මෙන්න තියෙද්දී, රටේ ඉඩම් දෙමළ ඩයස්පෝරාවට ගන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි මේ රජය පෙරළුවේ. ඒක නිසා තමයි අද සුමන් දිරණලා සහ ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මන්ත්‍රීවරු අද කලබල වෙලා මේ වගේ නාඩගම් නටන්නේ. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ මේ රට බෙදලා දෙන්න, රටට අගතියක් කරපු රනිල් වික්‍රමසිංහ නැවතපත් කරන්න කියලා. කවුරු හරි ජනතාවක් එනවා නම් ඉතින් ඒ අය මොන වගේ අයද කියලා ඇත්ත වශයෙන්ම අපිට හිතාගන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය හා පාර්ලිමේන්තු අතර පවතින යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් විය යුතු බව ජාතික කොංග්‍රස්සේ නායක ALM අතාඋල්ලා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. වර්තමානයේ පවතින දේශපාලන හැලහැප්පීම් සඳහා අධිකරණයේ සහ ව්‍යවස්ථාදායක අතර පවතින යාන්ත්‍රණයේ ඇති දුර්වලතා හේතුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. සියලු දේශපාලන පාර්ශ්ව ජනතා අභිලාෂයන්ට මුල්තැන ලබා දී එකඟතාවකට පැමිණෙන්නේ නම් වැරදි නිවැරදි කර රට පත්ව තිබෙන සෝචනීය තත්වයෙන් මුදවාගත හැකි බවද එහි දැක්වෙනවා. සියලු දේශපාලන නායකයින් අනාගත පරපුරට පූර්වාදර්ශයක් ලෙස කටයුතු කළ යුතු බවත්, වර්තමාන දේශපාලනය තුළ පවතින අස්ථාවර භාවය යළි ඇති නොවීමට වගබලාගත යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්. රට පත්ව ඇති අර්බුදයට විසඳුම් ලබා ගැනීමට මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස හම්බන්තොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා. ඒ සඳහා බලකිරීමේ විරෝධතාවක් හම්බන්තොට ගබඩ හන්දි අසල ප්‍රදේශයේදී පැවැත්වුණා. හම්බන්තොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමය සහ ප්‍රදේශවාසීන් එක්වයි විරෝධතාව පැවැත්වූයේ. මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා මෙහිදී සත්‍යාග්‍රහයක්ද පැවැත්වුණා. රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට එකම විසඳුම මහමැතිවරණයක් පැවැත්වීම බවයි නීතිඥවරු මෙන්ම ජනතාව පෙන්වා දුන්නේ. හැම පත්තකින්ම අපි උද්ඝෝෂණය මේ රට පුරාම දියත් කරනවා. එම නිසා අපි ඉල්ලා සිටින්නේ මහමැතිවරණය වහාම අපිට ලබා දෙන්න කියලා.
වහාම මහමැතිවරණය පවත්ලා මේ රට අරාජිකත්වය ගලවාගෙන රටේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටවල රටේ සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහායි අපි ගෞරවෙන් සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේට හොඳ උදාහරණයක් ඊයේ ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රමිනිස්කාරතුමා ජම්මු කාශ්මීර් ආණ්ඩුකාරවරයා ජම්මු කාශ්මීර් ප්‍රාන්තය විශ්‍රායනී අවස්ථාවේදී නොවැම්බර් 21 වන දින පවරන ලද නඩුවට එරෙහිව දින 15ක් තුළ නඩු තීන්දුවක් ලබා දීලා අවසන්. ඒ නඩුව සමාන තමයි මේ නඩුවෙත්. එෙහිදී BJP පක්ෂය එනම් මෝඩිගේ පක්ෂය ඉල්ලා හිටියේ ඔවුන්ට බෞතරය තියෙනවා. එම නිසා අග්‍රාණ්ඩුකාරතුමා ප්‍රාන්තයේ විසුරුවරීම නීති විරෝධී කියලා තමයි එම පෙස්සමේ ප්‍රධාන ඇමතිවරයා ඉල්ලා හිටියේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නොතකා එවැනි නඩු ඇසීමට අධිකරණට අධිකරණ බලයක් නැතයි ප්‍රකාශ කරමින් නඩු තීන්දුවක් ලබා දුන්නා. මේ අතර මහමැතිවරණයක් පවත්වා ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානද ඉල්ලා සිටිනවා. මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සංවිධානකළ උද්ඝෝෂණයක් කාන්තා සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරිපිටදී පැවැත්වුණා. පවිත්‍රා වන්නියාරච්චි, සුදර්ශනී ප්‍රනාන්තුපුල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. ජනතාව පැහැදිලිවම පහුගිය ආණ්ඩුවට ගෙදර යන්නයි කියලා පළාත් පාලන මැතිවරණයේදී තීන්දුවක් දුන්නා. ඒ නිසා ඒ ආණ්ඩුවට සදාචාරාත්මකව ඉන්න අයිතියකුත් නැහැ. ඒ නිසායි ඡන්ද බලය ඉල්ලලා. ඒතොර ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඡන්ද බලය අයිති. ඒ නිසා ඒ ඡන්ද බලය ඉල්ලාගෙනයි අද මේ උද්ඝෝෂණය සිද්ධ කරන්නේ. කතානායක කරු ජයසූරිය මහතා නීති විරෝධී ලෙස හෙට දිනේත් පාර්ලිමේන්තුව රැස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරුන් පවසනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරීම සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදුවන අවස්ථාවේදී කැඳවන පාර්ලිමේන්තු සැසියට සහභාගී නොවන බවයි ඔවුන් පවසන්නේ. සබරගමුව පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා. රත්නපුරේදී පැවති සාකච්ඡාවේදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළා. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජිත් සොයිසා සහ ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරුණාරත්න ජයසූරිය මන්ත්‍රීතුමා ස්ථාවර නියෝගවලට යටත්ව අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම කැඳවන දිනවලට පමණක් අපිට සහභාගී වෙනවා. නීති විරෝධී විකාර රූපී පාර්ලිමේන්තු කර හෙට දවසේත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි සහභාගී වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසිරෝලා කියලා නැටන් ගැසට් එකක් ගහලා අධිකරණේ නඩුවක් තියෙනවා. ඒක තාම තීන්දුවක් ලැබිලා නැහැ. ඒ නිසා අපි ඒ තීන්දුව එනකන් දැන් බලා ඉන්නවා. තීන්දුව එනකන් බලා ඉන්නේ නැතුව කරු ජයසූරිය මහත්තයා හැමදාම රැස්වීමක් ඇඳුණා. එතන තියෙන්නේ එක්සත් ජාතිපක්ෂ රැස්වීමක් කියලා අපි එදත් කිව්වා. ඒ රැස්වීමට අපි කොහොමවත් සම්බන්ධ වෙන්නේ නැහැ. රටේ පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණී බණ්ඩාර මහත්මිය ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. 2015 පත්වෙච්ච ඒ නීත්‍යානුකූල අගමැතිතුමන් ඇතුළු ඒ රජයට ත්‍රි ගමන ඉස්සරහට යන්න අපිට අවස්ථාව උදා වෙනවා කියන එක අපිට නියත වශයෙන්ම විශ්වාසයි. මිනිස්සුන්ට සේවාවක් නොකරනවා නම් ආණ්ඩුවකින් අන්න එතනදි පොඩි මිනිස්සයාට උසාවියට ගිහිල්ලා කොමට ඔබතුමන්ලා දෙනවයි කියපු අයිතිය අන්න ඒ විදියට පවතින ආණ්ඩුව අභියෝගයට ලක් කරන ඒ වරම ඒ අයිතිය ඔබලට අපි දෙන්නට ඕන. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රබුන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන් ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා හා ඉන්දිය ජාතිකයා ලබන 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටි රහස් පොලිසියට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන මාර්තු මාස 12 සහ 13 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා. දෙමඩගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන ගිය බවටයි ඇයට චෝදනා එල්ල වී ඇත්තේ. නඩුවේ දෙවන සාක්ෂිකරුගේ සිට හත්වන සාක්ෂිකරු දක්වා සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසිනිකුත් කෙරුණා. මහා භාණ්ඩාගාරයෙන් රාඩා නැමැති රාජ්‍ය ආයතනයකට ලබා දුන් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුව ජනවාරි 11 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන දයානන්ද පෙරේරා යන අයට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කෙරුණා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව Entrust Securities PLC නැමැති සමාගමක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චානුක රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුට අද ඇප නියම කෙරුණා. ඒ රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක වැගිනුයි. හක්මන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 4 දෙනෙකු දෙයන්දර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන 24 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකරුවන්ගෙන් එක් අයෙකු පසුගිය පළාත් පාලන ඡන්දයේදී මාතර ප්‍රාදේශ සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරඟ කළ අපේක්ෂකයෙකුද වනවා. සිද්ධියට අදාළව තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. හක්මන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකු වූ LH ශාන්ත මහතා ඝාතනය කර තිබුණේ පසුගිය මස 4 වෙනිදායි. පනස් අටවන සේනාංකයේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙත රැගෙන යාමේ සූදානමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ පැවති මාධ්‍ය හමුවකදී. දේශ සීමාවක් නැති දෙමළ ඉල්ලම කියලා පිටුවගත්තු සංවිධානයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කාමරංක 10 රැස් වෙනවා යෝජනාවක් සම්මත කරගන්න. ඒ රැස් වෙන අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් සහ සුමන් කිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇති බවට දෙන ලද වාර්තා දෙකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 58 වෙනි සේනාංකය යුද අපරාධ වලට සම්බන්ධයි කියන චෝදනාව මත අන්තර්ජාතික අපරාධ අධිකරණයට 58 වෙනි සේනාංකය රැගෙන යන්න කියන යෝජනාව සම්මත කරගන්න හදනවා. එමගින් ඔවුන් උත්සාහ කරන්නේ බ්‍රිතාන්‍ය රජය මගින් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ශ්‍රී ලංකා හමුදාවේ 58 වෙනි සේනාංකය නඩු විභාගයක් සඳහා කැඳවීමට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සියලු තත්වයන් නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වුණා මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයා ජිනීවාවල ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාවට රැහැණිව ගෙනාපු යෝජනාවට සමානුග්‍රාහකත්වයේ දැක්වීම. ඒ හේතු කොටගෙන තමයි විවිධ අන්තර්ජාතික ගිවිසුම් වලට එළඹුණා අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය වැනි. ඒ ක්‍රියාදාමයේම ඊළඟ දිගුවක් හැටියට තමයි මේ රැස්වීම කරලා මේ ගිනියන් හදන්නේ. කිලිනොච්චේ ඉර්ණමඩු ජලාශය සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කළ පැරණි සමුරු ඵලකය වහා මෙම ස්ථානයේ පිහිටවීමට පියවර ගත්තා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. ඉරණමඩු ජලාශය සංවර්ධනය කිරීමෙන් පසු 1954 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ඩී.එස්. සිරණයක හා කෘෂිකර්ම අමාත්‍ය දුරේ දැරූ ඩඩ්ලි සිරණයක යන මහත්තුරුන්ගේ නම් සඳහන්ව මෙම පැරණි ඵලකය පිහිටුවා තිබුණා. ඉරණමඩු ජලාශයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සමරු ඵලකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. එහෙත් ඒ වහම එම ස්ථානයේ පිහිටුවන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ අධීක්ෂණ යටතේ එම සමරු ඵලකය යලි පිහිටුවීමට අවශ්‍ය පියවර ගැනුණා. රුපියල් 1000ක දෛනික වැටුපක් කිල්ලා 8 වන දිනටත් වතුකම්කරුවන් අද දිනේ වැඩ වර්ජනික නිරත වුණා. මස්කෙලිය, දික්කොය, පුල්ලියවත්ත සහ හැටන් කොටගල යන නගරවලදී වතු සමාගම් වලට එරෙහි මෙම උද්ඝෝෂණ පැවැත්තුණා. වතුකම්කරුවන් මෙහිදී කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමයේ සමග සාකච්ඡා පවත්වන වතු ඒකාබද්ධ වෘත්තීය සමිති නායකින් දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැන්වීමට කටයුතු කළ යුතු බවයි. අපේ පඩිය හරියට අරලා දෙන්න ඕනේ. නැත්තම් මේ වත්තේ වැඩට යන්නේ නැපි. අපිට 500 පඩි මදි. රුපියල් 1000 දෙන්නම් කියලා මෙච්චර කාලේ අපි රවට රවට ඉන්නවා. 300 වෙයි ඔයගලන්ට අපේ මේ පඩිය හරියට 1000ක් අරන් දෙන්න. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කොළපති මාධ්‍ය හමුවක් පැවැත්වුවා. අපිට දෙන්න පුළුවන් උපරිම ගාණ තමයි දීලා තියෙන්නේ මේ ආර්ථික හේතු මත. නුවණක වැටු රුපියල් 500-600 දක්වා වැඩි කරලා තියෙනවා 20%ක්. ඔබතුමාලා 600ට වඩා එහා සීමාවට යන සූදානම් නැද්ද? සූදානමකුත් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට ගෙවන්න පුළුවන් කමක් වෙන්න ඕනේ. ඊළඟ මාසෙ ගිහලා පඩි ගෙවන්න සුදුසු ආදායමක් එන්න ඕනේ. තේ කිලෝ එකක් රුපියල් 600 ඉඳලා දැන් 570ට විකිණනකොට අපිට පඩි ගෙවන්න හැකියාවක් නැති එක. අකමැත්ත නෙමේ. එහෙත් පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා දැක්වූයේ මෙවන් අදහසක්. කම්පැනි පාඩු කියන එක අපිට පිළිගන්න බෑ. කම්පැනි ඇවිල්ලා මේ වතු දුවලා වතු ගත්තෙන් ආදායමෙන් සීසල්ස් වල මෝල්ඩිව්ස් වල හෝටල් හදලා තියෙනවා. මේ සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් කරනවා. ඔබට සුවදායි රාත්‍රියක්. www.ipnnews.lk